වන දේශකයණන් වහන්සේ ලස්සනගම ආරණ්‍ය සේනාසනාධිකාරී අභිධර්ම විශාර්ධ කර්මස්ථානාචාර්ය ්‍රපිටකාචාර්ය පූජ්ජ පාද කිරුලපන ධම්ම විජය ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමගහන්ස සාධෝසාධූසාෝ සමන්තා චක්කවාල් හිසූවත්‍රාගච්චන්තු දේවතා. සදධම්මං මනිරාජස්ස සුනන්තෝසගමොකහදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දැස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දැස්ස අත්තදීපා භිග්ගවේ විහරත ස අන සර ධම්මදීපා භික්ගවේ විහරත ධම්ම සරන අන සරනාති සද්ධර්ම ශ්‍රාවනාවිිලාශී ගුණබර වාසනාවන්ත පින්වත්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යා කෙරෙහි කරුණාවෙන් කට ධර්මී දේශනා කරලා තියෙන කාලයක පිගතුන් අද දවසෙත් මිසූදානම් වන්නේ සෑම බදාදා දිනකම නැත් Fම් ධර්ම දක්ෂණාවස්සේ ශ්‍රවණය කරන්නට ලැබෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔතුම් චතුරාරි සත්්‍ය ධරමින් බිඳක් කෙටන් නමුත් ශ්‍රවණය කරලා තමන්ගේ මනස මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනී පලනිලාගන්න පුළුවන් තත්ත්වයකට ගෙනල්ලා සෑම කාලයකම සත්‍යයා අතරමං වෙලයින්න දෘෂ්ටීන්ගෙන් මදිල අවිද්‍යාාවන් මිදිලා ලැබි හැකියම් විිමුක්තියක් තියනවද බුදුරජාණන් වහන්සේ විසින් පණවා වදාළ වචන උපමාවලින් වර්ණනා කළ නොහැකි. එවුතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස. මේඋතුම් ධර්ම ශ්‍රමණයකු සලයත් ධර්ම දානමයෙකු සලියත් හේතුවේවා කියන ප්‍රාර්ථනාාවෙන්. අද දවසේ මෙතුම් ධර්ම දේශනාව ආකාරීෙන් ධර්ම දක්ෂණනා ඔස්සේ ශ්‍රවණය කිරීමට ලක්්‍රසි ලෝ වැසි බොහෝ දෙනෙක්ට වකාශය සලසා දෙමින් ධර්ම දේශනාවී දායකත්ව ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා වැලිගම මිදිගම පදිංචි N නන්දනී මෑණියන් KH සුභාශනී ඉදිහිනී ඇතුළු පවුලේසිල දෙනා විසින් අරමුන් වශෙන් සිහිපත් කරලා තියෙන්න්නේ Nඒ නන්දනි මෑනියන්ට කේට් සුභාෂනී දිහිනීට තුෂාර පපොතනුවන්ට චම්මි ලේලිය ඇතුළ ද දරුවන්ට ත් පාර්ථනා කරමින් ඉක්මන් භහයකදීම චතුාර්ය සත්‍ය ධර්මවබෝධය වේවා කියන ප්‍රාර්ථන වෙන් අද දවසේ මේ තුම් පින්කම සිද්ධ කරන්නේ ලක් සිලෝවෙසි බොෝදනත් උතු ධර්මය ශ්‍රවණය කර චතුාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා කියන සත්පුරෂ ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවෙන් අතුරුව නම්ගම් සෙහිපත් කරමින් පුන්‍යානමෝදනා කිරීමට බලාපොරොත්තුවෙන් කාලේ ධර්ම දේශනාව සඳහා යමු කරගන්න. පින්ගත්නී බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහලුනාට පස්සේ සත්වයට පුලුවන්කම ලැබෙනවා සෑම කාලෙකම සත්වයා හිරවෙලා ඉන්න සංසාරයෙන් මිදෙන්. මේක හොඳවට තේරුම්ගන්න. බුදු කෙනෙක්ගේි පහලවීමක් නැතුවත්වයාට කිසිසේත්ම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ තමන්ම හිරවෙලා ඉන්න සංසාර චක්‍රයෙන් මිදෙන්න්න. නිසැකවම බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා. ඒ පහල වෙන බුදුරජාන් වහන්සේ උතුම් ධර්මාබෝධය කරගෙන. ඒය අවබෝධ කරගන්න ධර්මේ ලෝකයට පැවට පස්සේ ලෝකයාවේ ධරමියඋට පිහිටවට පස්සේ තමයි සත්වයටට පුලුවන්කම ලැබෙන්නේ. තමන් බුදුජාණන් වහන්සේ විසින් දේශිත, එවතු නිර්වාණ දහතුුව දක්වා තමන්ගම ස්කන්ධ පරම්පරාව අරගෙන යන්න නැත්තම ස්කන්ද නිරෝධයෙන් ලබන්න පොළුවන්. උපමා විරහිත වචනින් පෙන්වන්න බැරි නිදර්ශණ දක්වන්න. බැරි නිර්වාණ ධාතුුව කියනකටත්වයාගේ ස්කන්ධ පත්කරවන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුජාන් වහන්සේගේ පාලවීමික් පස්ස. එතකොට අපි හැමදාමතේ රුගන්න ඕනනි පිගතුනීම බනහනට බනාහනකොට, බනස්සේ අපි එදිනිෙදා ජීවිතයම දේවල් තියෙන්න්න විදික්නේ තෙරුණද එදිනෙදා ජීවිතය අපි සාමාන්‍ය ජීවිතය ජීවත් වෙන කොට දකින්න හන්න ලැබෙන දේවල් බනවල්ට කියවෙන්න බෑ ඇයි එතකොට අපිේවදන්නවනි අපි සාමාන්‍ය ීවිතය ජීවතනවා බුදුරජාන්හන්සේ පෙන්න්නපු පාර එනිසා සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙක්ට ඒ ගතකරන ජීවිත සීමමාවින් මිදිල්ඒමවිෙන් ඔබට ගිල් අබෝධ කරන්න පුළුවන් විශේෂ ධර්මතාරශයයක් ඇතුලත් වෙචද එතකොට ඒ එකේ. කද අන්ක එකම කන්දර තේරුන්ගන්නන් මේ එකක අන්ක එක පලවෙනි ලක්ෂණය තමයි සමාජය කියන හැමතිස්සෙම ැ හැම නිතරම ලෝකයේ පවතින මතයට අදරේ කරන ගට්ටියක්. තෙරුණාද සමාජය කියන එක ලෝකය කියන එක හරීම බයයි ලෝකය යම් කිසි මතයක පවතිනවද අන්නේ මතයෙන් එලියට පයින්න. ඒකයි. ඒකයි අදටත් මෙච්චර බුදුවරු පහල වෙලා ඒ පන්ංසාර කච බුදුවර ුණන දෙන්නද ුණ හම්බෙන් ද ප පිග තුලා. හිතෙ න්න අනේ බදු කෙනෙ පහලුනානම් බදුද කෙ පලුුණනාන හෙම හෙම හමයිල. එහම බැ දැන් බුදුවරෙක් පහල වෙලාහැයි. තවමත් මිනිස්සු තමන්ගේ ගත කරනර එදිනෙදා පවතින සමාජ මතයෙන් ඔබට එන්න බයයින. එල්ලියට එන්න බයයින්න. පැහදිි ම මේ කියෙ එක දැ ඔබ බයයි ඇත්තම කතාව මේ ධරම දක්ෂිණාව වේවා මෙච්චර කාලයක් මේ බණහාපු මිනිස්සු. තවමත් තවවත් තමන්ගේ දරුවට නමදාන්න අකුරු බල කමක් නෑ. මක අත්්‍යය වශ්‍යන. අත්්‍ය වශ ධර්ථ කුමාරයට දැම්මි දැම්ම. බැයි බුදුරජාණන් වහන්සේ පැවිදිෙන වාමන්හසලට නම්දදාාන කකර හොෝ හිටියල් අනන්නේ කතකර සුද්ෝ දරජතුමර ප අපිරන්න බුදුරජාණන් වහන්සරතිී තමත් නැකත් බලන. ඒට. තවත් මොට්වුවතියාග ඕනි නැත්තම් බයි ඇස්හ වදී කියලා. හරි තවමත් සතියට දවස් දෙක අපේ මිනිස්සු ආවංගල්ල කරන්න නෑ ඇයි ඇයි කරන්නෙ. මිනිස්සු පතින රාම ලියටන්න බ. මිනිස්සු දන්නේනේ ඇයිද මේදේවල් කරන්න දෙ අඩිහයක් වලට දානික බලන්නකොුණති මේවට කියන්න ගියත් බහෝමයක් කාරණ තියනවා දෙැන් සමහර වෙලාවට මං පෞග දවසක දෙැක්. රුවන්ඩලි හාසෑයගාව දෙවිවරු ඕන තරන් ඉන්න නිසා ඒ ස්ථානයට ගහිල්ල තමන් හොට සුදු කිරි කැන්ද වගේ පූජා කල හොඳ ිරිඳක් ප්‍රර්ථනකරුත් බිරිඳක් ලබෙන කිය තමන්ට ගැලපෙන ගතුන මේ මේව බුදුරජන්වාහස ධර්මත්ක පට ලෝගන්නිපා කරුණකාරල් රන්ඩි හසයගාවටයන් ඇද බැරිනං ඕනක පපුජා කරන්න කමක්න හැබැයි. බුදුරජාණන් වහන්සේගේ මේ අති ගාම්පීර ධර්මය සිල්ලර වචනගානින් කතා කරන්න.ඒ සිල්ලර වනවලට මේ දහම ඔෝ. ඔබේ රාම ඇතුලට මේ දහම ඔබාගත්තොත්. ඔබට අහිමිවෙන්නේ පොඩි පහය අවථාවක් නෙමේ. ලක පහලවෙච් බුදුවරේ කවබෝධ කරපු දර්ශනය යට හිමිවෙන්නේ මේ හන්දර තේරුම් ගඩ පිතර. එදත් අදත් මිනිස්සුන්ට නිවන් දකින්න බැරිවුණා නම් එ බැරිවනේම සහ. වන් දෙැපුයම් මුතුමක්ඉන්නවනම් ඒ නිවන් දැපු උතුම සම්පාදන වනේ කාරණාවක් මත පදනම් වෙලා. එතමයි නිවන් නොදක් හැමදාමත් සර හිරවෙච්ච මිනිස්සු පවතින රාමුවෙන් එලියට පයින්න බයිවිච්ච මිනිස්සු හැයි නිවන් දැකපු උතුම බලන්න දෙහර මට මතකයි කෝරව්ව්‍ය. රජතුමා රට්ටපාල සත්‍රයේද රට්ටපාලු කුමාරයා ගාවට ඇල්ල හනාවේ ටපාල ඇයි න වනේ. මිනිස්සු මහනවෙන්නේ වයිසට ගියහාමනි. මිනිස්සු මහනවෙෙන ලෙවන හාමනි ස්ු හුවවෙන්න යාති නතිව වුණාවන. මිනිස්ු මානවෙවැෙන සල්ලි ැතිවුණාව. ඇයි මහන වනේ අන්නවල කෝරැවේ රජතුමා මහනකම දැක්කේ සමායේ පවතින්න රාමයි. මේ බුදුවරෙක් පහල වෙලානේ හැබයි කෝරව රජතුමා සමායේ දක්කේ පතින්න රාමුව ඇතුළ. හැබයි රට පාල කුමාරයා රට්ටපාල කුමාරය තමන්ගේ ගිහි කාල්ලෙදිම පවතින රාමුවෙන් ඔබ්ට ගගේ අස්සකෝ ලෝකෝ සබන් පහය ගමනීම හැමදි නෙක්ටම ලෝක දවල්දාලා ඇන්න වෙනවා. අතනු ලෝක වන්නවිස්වර. මේ ලෝක කිසිීම පිළිසරනක් නැතික. පවතින් රාම එලියට කියා. අජාසත්්‍ය සාමාංජි පල සූත්‍රයේදී පන්සිියයක් භික්ෂන් හසල වැඩින්න තැනට එනවා. එනකොටට එතනහරිම නියනයි. පන්සික් ඉන්න ෝකිවා. අජාසත්්‍ය බය වෙන. බයිවලාහනොමේ උබඹමව මරන්න එක්කංාව නේද නෑ ඇයි අජාසත්ව බැලවා ලෝකෙ පවති රාම් පන්සිය දෙනෙක් ඉන්නවන එතනර? තියෙන් ඕන ල්ලර කඩේවගේ නෑ භික්‍ෂණ හසල හිම නෙමේ පවතින් රාමුවෙන් එලියට පුතුමු. සිද්ධාර්ථ කුමාරය කියන්නේ පවතින රාමුවෙන් එලියට ගේ යුතුමට එනිසයි. ඒ පවති රාවමෙන් එලියට කල්පනා කිරීමේ චිත්ත ශක්ති උන්හන්සට තිබ නිසයි මතකද බෝසත් කාලේ මේ මහොතට තේරුම් ගන බෝසත් කාලේ බෝධිසත්වාත්ම භාව ඇතුළි. දීපන්තර බුදුරජාණන් වහන්සේ තමන්ට විවරෙන දීල ගිහාම බුදුන්ගෙන් ඇහ වෙන. තනින මදිි්ාන කලා ොන න්න පර්මිතද පුරණක වෙෙලාවේ දහවතාවක් මේ පොල්ව දස පාරමි කල්පනා කරද්ද කම්පාාවනා කියන. තනියම කල්පන කරලා ඒ චිත්ත ශක්තිය කොච්චලක්ද කියනව නම් සිද්ධාර්ථ කුමාරය අපපදින කාලේ ලෝකෙ මිනිස්ුවන තරම් මැරුණ ලෝකෙ මිනිස්ුවන තර ලෙඩවුන. ඒ අතාාර්ථය සුද්දෝදන් රජතුමාලා ැගෙන හිටිය. ඒ අතාර්ථය මහමාාවගේ මරින් සුද්දෝදැන් රජතුමාල අබධ කරගෙන හිටිය. හැබැයි. සිද්ධාර්ථ කමාර යපදනාාට පස්සේ සතර පෙරණිමිති දැකල් මේ පවතින රාමුවෙන් ඔබබට හිතයි කියන බයටම බයටටම සුද්දෝදන්න රජතුමාලා තමන්ගේ රාජ්‍යය හිටියය ඇත්ත වැැහූ දේ රදම මේ ගැන වෛසරගේ මිනිසුන් අයි කර. ලෙඩවෙච්ච මිනිසුන් අයි කර හැබයි සුදෝද රජතුමාලත් ඇත්ත දැගෙන හිටිය. හැබැයි පවතින රාමුවෙන් එලියටන්න එවතුමට ියක් තිබා िදධාර්ථ කුමාර මහල්ලෙක් ඩෙක් මලළලක් පැදිරුවක්දකින පළවැනි වතාවෙන් පපති රාාවම එලියයට හිල කල්පනා කලා ඒ කල්පනා කිරීමනි සතම ආආර කාලා උද්ධකරාම පුත්ත වැනි සාාස්ටෘගාවටකගේ ඒ සාාස්තෘන් වහන්සේලා තමන් අවබෝධ කරගත්තු වඩාගත්තු මමාද සිද්ධාර්ථ ලැබුවට පස්ස බෝත්තුමු. තමන්ගේ ශ්‍රාවකයෝ දෙකටරගෙන ජීත්තමකි ආරාධනා කලා ැයි සිද්ධාර්ථ මාරය ඒරාම හිර වුණේේ සිදධාර්ථ ෝධිසත්ව. ඒරම හිරවුණේ නේ ඒකන සිද්ධර්ථ බෝධිසත්්‍යය බල පුරාම ගේල සය අවරුද්දත් දුකරක්‍රය කළලා සය අවුරුද්දත් දුකරක්්‍රය කරලත් අත්ත කෙලමාන යෝගෙන් තමයි එකල මිස්ු බහෝමයක් හිතන් හිටිය දුෂ්ටි ගනාවක් තිබ බහුතරයක් දන හිතන් හිටි අත්ත කෙලමතාාන යෝගෙන් තමයි සම්මා සබුද්ධවය බෝධකරගන්න පුළුවන් කියලා. ඒ මතයට කොන්්ඩජ පප්ප බද්ධිය මහනවස්සජය කියන පස් වග මහනනුත් මහනවෙන්න කලින් තාපසකාලේ. ඒ තර්තම ඉල්තැන දීල තිබ් ඔල් මතක ඇති ඔය කොන්්ඩන්ජ කියන තාපසතුමා අපිට හොඳු පමාවක් මේකට මේක හොදටහඩ පින්ගතුන මේවා හවේ නැත්තං කිසි දවස මේකින් එතර වෙන්න වෙන්නේ නිස මේ හොදර හගන්න කොන්්ඩන්ජ තාපසතුමා කියන්නේ බොහොම මේ පුරුෂ ශක්තියක් තිබ්බ උතුමෙක් එනිසයි තමන්ට වඩ ජේෂ්ට බමුණු එකසිේ හත් දෙනෙකුගේ මතය කඩලා තමන් දහසයවුදු වයේදිම රුණ කාලේ මුොරන්ඩු කාලේ එක ඇගිල්ල කුසල රජතුමාට කියන ඔබේ පුතා මහන වෙනවා මයි. ඔබේ පුතා බුදු වෙනව මයි එකක් ඇගිල්ල කොස්සලකිවවා. ඒ තමයි කොන්්ඩංජ දැකපු සත්්‍ය ඒ තමයි කොන්්ඩජ තාපසය අදකපු තමන්ගේ උගත්කම් ඒ තමයි කොන්ඩංජ තාපසගේ බුද්ධිය ඇැයි ඒ විශ්වාසෙන් සයරුද්ධ දුෂකර ක්‍රා කරන කොටත් ළඟඉන්දල්ලා සිද්ධාර් මාය තමන්ගේ බොදි ිත්තේ හවල අත් කෙල මතන යෝගයක් කාමස කල්ි ෝග අතහැ. පතින රාමුවෙන් එලියට ඇද්දී. සමාජ පැවිතිච්ච මතය එලියට ඇත්ද සමාජයවකට පැවිතිච්ච මතය පාගනකොට සතති දැග හිටපු කෝඩන්ජටත් සත්ති දැගෙන හිටි පස්ස ව මහනුන්තත් ඒ කාන්තයෙන් ඇඉල්ලක් කොසල බුදු වෙනෝ මයි කියපු කෝඩන්ජ තාපසය. සත්‍යයට බුද්ධියට යථාර්ථයට වඩා පවතින රාමට බිියෙන් පවතින රාම හිර වෙලා සිද්ධ ර්ථවත හැරිය. සිද්ධ හර්ථබෝසත් උතුම එදා පවතින රාම හිරවුණනා නං පි ෞතුම කියල බදුරජාන් වහන්සේන ක්න. සිද්ධහර්ථ කියෙල බදුජාන්හන්සේන මක්නෑ හැබැයි. සෑම තිස්සම අත්ත දීපාභික්කව විරත් අත්සරන තමට තමන් විතරයි සරණ ධම්මදී පාබික් වවිරත දම සරන තමන්ට ධර්මී විතරයි සරණ කියපපු භාග්‍යවත් බුදුරජාණන් වහසක දර්ශනය. පූර භාග පූර යෝග පෙන්නමින් එදා මධ්‍යම් ප්‍රතිපදාවට අනුගත වුණ අනුගත වෙලා තමන් වහන්සේ ධර්මය අවබෝධ කර. අවබෝධ කරග උන්වහන්සේට ආවනී ල්පනාව ම බන කියනවද නැද කියලා ඇයි මිනිස්සු පවතින රාම ඉඟිලියටන්න බයයි. මිනිස්ු පවතින රාමිගිලියට එන්න බයයි මිනිස්සු කැමතින අදටත් අදට අනිච්ච සංඥාවටන්න කැමතින අසුබ සංඥාවටඩන්න කැමතින පවල් ජීවිතය පවී කියර මරණ සති වඩන්න කැමතිනය මැරැයි කියලා හිතෙනවා මනාදම කරන්න බිත්තරයක් ඇතුළ හිරවෙච්චුකුල් පටව්වාගේ බිත්තරයක් ඇතුළ හිලවෙච්ච කෙලි පටව්ගේ ලෝක පැවතින්න රාම හිරවෙයි එරාමෙන් ගැලවෙෙන්න්න කවුරුහරි කෙනෙක් මොනහරකි්ූ ඒක සමහරක් විට සැරපරුෂ ගාන්තතමයි බොෝවාගන්න උදාහරණයකට මංගන්න ශ්‍රද්ධාව කියන එක. ස්්‍රද්ධාව අපිට මේ ගැන කතා කරන්න හොඳ මාතෘකාවක් සපයනෝ. බොහෝ දෙනෙක් වරදවාගන්න බොහෝ දෙෙනෙක්ට අහු නොවෙන බොහෝ දෙනෙක් සිල්ලර වචන ගානයකට දාලා කතා කරන්න වන අද වෙනකට ශ්‍රද්ධ හැබැයි සාසනය තුළි ශ්‍රද්ධාව කිය කියන්නේ ම පුදදුම විදියට විහිදිලා ගිය එකක් මෙ හොඳදට තේරුම් ගණඩ ස්්‍රද්ධාව කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නැවයි සද්ධාය තරති යෝග අලඇති අපමාදේන අන්නවා විරියේන දුක්කක්ං අච්චේති පඥායි පරිසුද්ජති සද්ධාය තරති ඕගම් මේ චතුරෝග සංඛාත සංසාරය තරණය කර ්‍රද්ධාවින් පිගතුනී එතකොට. එස් ්‍රද්ධාව හරියටටාගත්ති නැත්තනන් ඔහුට සංසාරය තරණී කරන්නම පුළුවන් කමක්නේ කරන්නම පුළුවන් කවක්නේ ඇයි ශ්‍රද්ධාවන් තමයි මේ සංසාරය තරණී කරන්නේ එනම් ශ්‍රද්ධාව කියන්නේ අපි සාමාන්‍යෙන් හිතන පරාසයට වඩා සාමාන්‍ය මිනිස්සු සිල්ලරව කතා කරන ශ්‍රද්ධාවට වඩා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවෝධීන් දැකියුතු පැත්ත. අපි පිංග තුල්ලා ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියෙන හිතංගන්න තැන හරිම මං මේ වචනේ කේනවට බහි තක්කි දන්න පා හරිම සිල්ලා රැයිපිංගතුනි යම්කිසි කෙනෙක් ම වුණ ඔගලු හිතන්න මම හෙටෙයි නංගෙහිල්ල රුවන්වැලි මහා සෑ ඉස්රහා හිටගන්න බලගින්න උදේදම් අවස්සනකම් මින් කව උදාහරණයක්ය. හරි පත්කඩ අද දලි දෙගෙන බලංගින්න ඔන්න දෙැම්මාවටික කෙන්ටි ටිකෙන්ටික ප්‍රසිද්ධ වෙන්න ගානී තවටිකා මේ අන්න රුවන්වලි මහා සෑගාව ඉඳගෙන ඉන්න හාමුදුරු. හරි. ඕගුල්ලොන්ට මේක හරි මැජික්ක එක. ත්‍රෝගුල්ලෝ බලනවා මාර් ්‍රද්ධාවක්ේ අන්න ගුල්න් ්‍රද්ධාව මයින තැන. යම් කිසි වෙලාව වැස්සක තෙමි තමි මම බුදුරන් වහන්සේට මළක් පූජ කරන්නේ අනවා ගොලු දකිනෝ ොක්කර විදිිය මේ එකක් කියන උපමවා නිකන් සරල ූප මහරි නෙව මේ ඒක සසිද්ධීන් වලට සසධනය කරන්නේ යන්න මේ කතා කරන්නේ ධර්මය මිසක් සංසිද්ධීන්ම සංසිදධීින් කරන න පහිම කතාර න්න බේ සදම් මේ දන්න ජහමතුුවන් ශ්‍රද්ධාව වැස්සවත් ගනගත් තිනෙන ඔන්න ඔබේ ශ්‍රද්ධා විතරම ඔබ දන්න ශ්‍රද්ධා වෙච්චරයි ඔබ දන්න බුදුරාණන් වහන්සේ ඔබට ඔබ කියවල නැතිවෙති සෝම සමවින්හසේ ලිපු බුද්ධස්තුූ පොත. ඔබ කියල නැතුවෙති රේරුකාණ මනායක සවන්සේ ලියපු සූවිසි මහාගුණය පොත ඔබ බල නැතුවඇති විශුද්ධ මාර්ගතයන බුදු ගුණ විස්තර මම ස් පොත්තුනක් විතරයි කිවේ පිගතුන මේ පොත්වල තියෙන අරහං ගුණිය කියන කරගෙන බලන් අරහං ගුණේ ඇතුළේ තියන කතන්දර පින්ගතුල්ලට එකක් ජීවිතයක් ඇතුළිවත් කල්පනාරලා තේරුම් ගන්නගේ බැරි තරම් හරිම ගැඹුරු ධර්මතා ගාන මේ අරහං කියෙන ගුණිය තුළ තියෙන. හගොල සාමාන්‍යෙන් හලතියෙන්නේ රහසිංවත් පව් නොකල සේක කියනක විතරක් වෙන්න ඇති නමුත් බුදුරජාණන් වහස්සේගේ දක්ෂිණ ආර්හ භාවය හඟවන්න භාවිත කරන බුදු ගුණේ තමයි අරහං ගුණිය කියන්නේ භාෂාවක වචනවද සමහරක්විට තේරුම් දෙකතුනක් තියෙන තැන් තියෙනවා. අරහං වචනය කියන්නේ ඒවගේ බොහෝ තේරුම් තියෙන වචනය. අනුත්තරන් ධම්ම චක්කංච ආනා චක්කංච පවත්තේතුන් අරහතීති අරහා කියලා කියනවා. අනුත්තර වූ ධර්ම චක්‍රය මේ ආඥා චක්‍රය. පැවැත්වීමට සුදුසුයි කියන අර්යත් බදුරණන් වහන්සේ අරහං කියලා කියනවා. දැං මේවා පිින් තුළ දන්න මොක්ද මේ ධර්ම චක්‍රයකෙන්. අනත්තරූ ධර්ම චක්‍රය මොක්ද. ආක්ඥා චක්‍රය මොක්ද පවත්වන්නට සුදුස්වි කියන්නමක්දේ තතාග තැන්හසේව මෙයාආකාරීෙන් දෙැකල තියෙනවා කියලනම් මංහිතන්දිිනේ ඔන්න කවුරු හරි කෙනෙක් ගන්නව ඇයට මාලයක් තියනෙ නවගුණවල් කියලා අරගන අරහංකිල කෑටයක් දාන. තවපාරක් අරහංකිල තවයටයක් දාන තවාරක් අරහංකිල තවයට න ද වඋන කසිට පාක් ගැන්න මං අරහංකින එකසිහට ඇයටට පාරක් ගැන්න සමහරු මන්දක්ක ලක්ෂයක් ගැන හොඳයි හොඳයි හැබැයි බුදුරජාණන් වහන්සගේ ශාසනය කියවෙන්න ශ්‍රද්ධාව එච්චර පල්ි හටනන් දදාන්නපා එනම් ඕකට අරහං වෙනුවට වෙනකරක් දාගත්කමක් නෑනේ එකයි දෙකයි තුනයි කෙළම ගන්නකෝ. අරහං එකයි අරහන් දෙකයි අරහන් තුනයි කියළ ගන්නො ටොයි හොයි. බුදුගුණ මනසකාරය කරපු වාරගණන නෙමයි කමක්නෑ කමක්නෑ සසාතු සසාතු මම් මේක කියන්නේ ම මේ එකකයි කියන්නේ සංසිීදීවට දාන්නපා බුදුගුණ ඔබ කොයි තරම් හඳුන නොද කලා කලපන ඔබ එක ගැනලා මෙච්චරක් ගලන් කර කියලා කියන්න නෙමෙයි බුදුගුණ වඩන්නඒ අරහන් ගුණේ ඇතුල තියෙන ගුණ කද පිබඳ අවබෝධයක් අප ුදුරන්හන්ස පිඳ ඇති වෙන්නේ ඕන මේ තියෙනවද බලන්න මේවනේ මේවද බොහෝ දෙනෙක්තනේ ස්්‍රද්ධාව වැඩිවෙලා කොච්චර වැඩිවෙලාද කියනවන ප්‍රඥාවට පුංචිවත් ඉඩක්න අන්න එනිසාම කියල තියෙන එනිසාම කියල නොර මතකති ගන්න ම මගේ වචනීම නෙව හරි බලවන්ත ශ්‍රද්ධාව කියන එක. මන්ද ප්‍රඥාව කියන එක මුද්ද පසන්න හෝතය අවත් උස්මිින් පසීදැති. සද්ධාව බලවත් වෙලා ප්‍රඥාව ට වෙච් ගම් මොකදේ නුවන මදිි පුද්ගලයා මුද්ද් පසන්න කරකිනවා. මෝඩ පැහැදීම් ඇත්තේ අවත් උස්පිං පසා දෙනී. පැහැදන්න හෝ නැති පැහැදෙන්ඩෝ නැති තැංවලත් පහදින. තැං අපි දැකල නැද්ද වර්තමානය ලංකාව තුළේ මොනවටට පංහසී වැඩක් මෙගෙන කතා කරල වැඩක්න. ප්‍රඥාවේ මදිකම මයි. ප්‍රඥාවතියන ශ්‍රද්්‍යාව කියනක බැලන්ස් වෙන්නේ ප්‍රඥාව කියනක යම් තාක්තයේ තරම. පිගත්නේ. හොන්ඳට මේ කියන කාරණාවතේරුගන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ තවත් ආගමක කත්රු කෙනෙක් නෙමේ තවත් ආගම කොයාගත්තු කත්රු කෙනෙක් නෙමයි එහෙම කියනව නම් යමැක් කියෙම කියනව නව. ගගුලු හිතින් තවවාගම්තේන නානත්ව විදිට බුදහාමුදුරුව කියෙනෙ එක ශාස්තෘු කෙනෙක්විතරයිගල නෑ මතගති ආගඩ ැම ස්තරූමකව තම ෂ්ර ම ඒෂ්රයි කිය බදුරාන් හන්සේ තරකිවා මම මනුෂ්‍යයක් හැබැ මනුෂත්තයෙන් අවබෝධ කල යුතු ධර්මත අවබෝධ කළ කෝ එතකොට මනු්‍යත්වෙන් අවබෝධ කර යුතු ධර්මත අවබෝධ කර මනුෂ්‍යයක් හැබැයි ඒ මනුෂ්‍ය බව සාමාන්‍ය මනුෂ්‍ය භාවයට වඩා බෝහම වැඩී නිසා එකට පහු කාලී න අති මානුස කකිල හඳු ල්ල දීලා ති. ගුතු්‍රර චතුක්ක පතින ඉද්‍රී වර්ගේ සද්ධා බල කියල සූත්‍රය මේ සද්ධා බලකෙන සූත්‍රයේ දී බුදුරණහන්ේ විස්තරනවා චත්තාරිමාණි ික්කවේ බලානිි කතමානි චත්තාරි සද්ධා බලං විරිය බලං සතති සමාධී කිය තවත්දිින් විස්තර කරනවා බලහතරක් ගැනනේ සද්ධ බල මෙන්නෙමේ ශ්‍රද්ධාව ආයු දෙයක් නෙමේ ශ්‍රද්ධාව හේතුවක් නෙමේ ශ්‍රද්ධාව බලයක් බවට පත් දෙන්නන බලයක් බාට පත් දෙන්නනේ කොහමද ්‍රදධාව බලයක් බාට පත්වෙන්නේ ්‍රද්ධාව බලයක් වෙන්න ඕනි මොකටද ශ්‍රද්ධාව බලයක් වෙන්න ඕනි මේ සංසාරය කෙළවර කරන්න සංසාරය කෙළලවර කරන්න ශ්‍රදධාව යමෙගේ බලවත් වෙනවා කියන්න තැනම පවතින ආගම්වාදී මුලාවින් මෙදෙන කෙනෙකුට ඒක පදනම වැටිලතියෙන ත කියන එක දැම්පිගී මේ ඔබේ ශ්‍රද්ධාව ඇවිල්ලා මං ඔන්න කියන්නංක ඔගොල්ලෝන්ගේ ඇල්ල මහා පුදුම ශ්‍රද්ධාවත්තිේ හරි කවුරහර කෙනෙ කොන්න පහල වෙන නකට කාලකට බහන්න හ. එකක කාල්ල ති න හෙම. ඇවිල්ලා ලෙක් ු හිතනකු දම්ම විජ්‍යස්වාවින් හන්සේ කියලා දම්ම විජයස්වාවින්හසේ දැ බනක කියල න්න මිනිස්සු ගේ පපදිනකින් නන්න දෙ මන් ඉන්නද න හෙමයි මම මෙම දෙවනි ධර්ම සංගායනාව කරන වෙලා. එලිහිටි ගියාත්මේ තීන සව ට තරන් ධර්ම පිබඳව ආසාාවත් ට මටත ක මන්නත් පුොළුවන් ොන්ක. මට ධර්ම කරුණුම පොඩිකාලින් මතක හිල තිෙ එකයි. . සංගාරාව කරන වෙලාම එලි හිටේ මටම හීන වෙල කුර දෙවිෙනක් කිව දෝකො ොකර පින්හතුනී මේම කිවෝත්තේම යි බාලන්ඩ පෑ අර පොඩි හාමුදුර කෙනෙ ලසන කතාවක් කිවා දවසක් කරෑ කැලෙ මැද්ද ගින්නක් ඇවිලෙන හරි මෝකටහරි වෙලා ස්ථාන අපි රෝණ එකක් කුඩට ඇව්වා යවල්ල රක ලයිට් පත් වුණා පොඩිසාන්ස කියනවා උපසම්ම කෙනෙක් දක්කනං ආං ආරයට දේවතයිල්ලි පහත්වයනවා සාදුක අයකිව්වා. ඕ කින්න්න දම්මජ ස්වාවින්සේ බෝම සිල්ලුවත් කෙනෙක් ඒනි සතම දවතයි රෑටරයට පහත්වන්න කෙ යකි්වා විගතන බලන්න ඔබ ඔබව රවට්ටනවා නං මාලකු දෙයක් නමේ ඔබව රවටන්න පොළුවන් බුද්ධ කාලින් දම්ම මෙ වෙලත් තියනවා සබගේ භික්‍ෂුන් හන්සේලා මිනිසුන් රවටටල තියන හොදටම සමහරක්නය. ඒවට උල් පන්දං තියපු. බග සන්සේලාර පාරාජිකා වුණ පස්සේ හොරකමක් කරල රෙදි හොරකං කරලා තොට පොලක්ගාවද. සිවර බිමදාලා නංගී නටන්න නංගී නටන්න කියනවු ඉස්සර. එකලත් බුදුරජන් වහන්සේ වඳුර ගත්ති නැති පිරිසක්ඒ කියන්නේ ඉඳන තියෙනවානේ ඇයි බුදුරජාණන් වහන්සේ ඒකාලවත් යම් කිසි කියෙනෙ කරයට අඳුර ගත්ත නම් කිසිසේත්ම ඔය වගේ දෙේකට හාහුවත් කියන්න බුද්ධ කාලි කවුරුත් ඉතිරවෙන්න හැබැයි මේ හැම දෙයක්ම එක්ක එකලත් බුදු දහම් හරියට වටහා නොගත්තු එවැනි පිරි සිටියයි කියලා දැනගන්නකොට අපිට මේ වෙන කොට හි ඇයි ඒ මනිසුන්ට නිවන්දක ගන්න බැරි වෙලාතයෙන් පිගතිර මේක හොදර තරු ගන්න ඇයි ිනිසුට නිවදක ගන්න බැරි මිනිස්සු කැමති අර පවතින රාමෝට මිසක්? ්‍රද්ධාවයි කියලා මල් කෝටියයක් ඉතර පූජා කරනවා කිවත් මං කියන්න පිංගතුනී ඒක හරි මල් පෝටියක් පූජා කරණ එක සාදු සාදු. ශ්‍රද්ධාව කියන එකට දාන්න්‍යපායක ශ්‍රද්ධාව කියන මහා ගම්බීර වචනයේ එක දශමයක් විතරයි ඒක ඇයි මගේ දේවල්නෙමි ට මතක ඇති සූත්‍රක බහම ලස්සන්ට සඳහන් කරලා තියෙනවා මොකද මේ ශ්‍රද්ධාව කියලා. බුදුරජාණන් වහන්සේගේ බෝධිය අබි සද්ධතින බුදුරජාණන් වහන්සේගේ බෝධිය මනාව විශ්වාස කරන්න එක දකින්න පුළුවන් කෙන එක දැන්න පුළුවන් කෙන එයාට කිය ශ්‍රද්ධාවන්තියා කියලා ඇතුට ශ්‍රද්ධාව කියල කියන්නේ එනම් මතකතියාගන්ඩ අධදක රේතියන වැදග ඉන්න එක නෙේ අදගෙනැති කෙනෙක්ට ්‍රදධාවව යන්න පොළුවන් ඒක එන සූතතියටට අනුව අදගනැත්තන් ශ්‍රද්ධාවන හෙමනෑ ස්්‍රද්ධාවතියන අදක නෙමි ශ්‍රද්ධාව කියන තියෙන්නේ ඇස් දෙකෙත්න ශ්‍රද්ධාව කියනක තියන්නේ ප්‍රඥාවකෙන චෛතක ඇත්තෙක්ක මිශ්‍ර වෙලා. එලියටන හාචෛතසික ධර්ම ගොඩිකතුවක් විදිියට. ඒ චෛතසික ධර්ම නිර්වාණය දක්වා ගෙනියන ශ්‍රද්ධාගෙන චෛතසිකය තුළින්. චක්කුපාල මහරාතන් වහන්සේට ඇස්තිබ්බෙන අවසාන වෙනකුට. බැයි ස්්‍රද්ධාවතිබ්බා සමාරුන්ට ඇසුත්න ස්්‍රද්ධාවත්නේ වර්තමාන ඇස්තියනමනි සුන්ට ස්්‍රද්ධාාවන මේසු ්‍රදධාව කියල හිතන් ඉන්නේ අනේ කෞරහරිකෙනෙක් ලඟෝට ඇැවිල්ලා හොඳට මටඉති මේ කියන්න බෑපිගතුන ඒකයි මොකද මේ කිව්වත් අපේ පංගතුල් හටග බෝහය මෙමගේින් අහිතක්කිතාගන්න ඇයි මේ ස්්‍රද්ධාවන්තයාට නම් මේ වයිතින් වටිනවා ැබයි ශ්‍රදධාව ැතිකෙනට ශ්‍රද්ධා පිළිබඳ කතාව දුක්කතාවක්නේ දුස්සීලයාට සීලියගෙන කතාව දුක්කතාව ස් ප්‍රාඥ ප්‍රඥාවගන කතාව දුක්කතා එවගේ. මේ බුදුරජාණන් වහන්සේගේ දේශන ත බුදරාසක බෝධිය වටාගන්න පුල න් කෙනෙක් න්න අන්න එතකොට දැම් බලන්න වො. බුදුරජන්හසක බෝධියක කියඇන්න මොක්ද උහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වනා කියනක සම්මා සබුද්ධත්තියට පත් වනා කියන්නේ රැස්වහිදනා කියන එක නෙමයි මේ ලෝකේ තියන නාමරූප ධර්මතාවන් වල යතා සභාව අවබෝධ කරගන්න මේ නාමරූප ධර්මතා අවිච්ිින්නෝ පැවතිගෙනනෙ සංචරරි. බෝචිනම් වත්තමානා කියල කියෙන න නොකඩවා පැවතගෙන සසාරේවේ නමරූප ධර්මතා දෙක එලියට විසි කරන්න එලියට අ දලදා නැවතහට නොගන්නාකාරයට නිලියුද්ධ කරදාන්න ඥානයක් ඇති කරගත්තු ඥානය සහිතුන් වහන්ේ තමයි බුදුරුවන්හසේ කිලා කියෙන. එතන්ට පත්ව වන ඒකයිකයි සම්මා සබුද්ධ භාවයට පත් වනා කියන. ඒ සම්මා සම්බුද්ධ භාවය කොච්චරද කියනව නම්. බෝධ කරගත්තු ධර්මතා කොච්චරද කියවවා නම්. නාමරූප සංසාරය යන්න. අවශ්‍ය වනි හේතුව මේකයි හේතුව තෘෂ්ණාව සහිත පාධන කියන හේතුව නැසූ කල නැවත නාම්රූපයන්නෑ කියලා බදුරාන්හසේ අවබෝධ කර අන්න ශ්‍රද්ධාව. ඒක දෙනගන්න. එට නාමරූප ධර්මතා ැන ඔබට අම්තක් දවබෝධයති නැත්තම් ඒය පිරේදා දෞරදු විශ පාකතියකට හතලියකට පණහකට කලින් මහන වනා කියලා වස්මච්චරයි වස්සච්චරයි කියලා ගවරහරි කෙ විල්ල කියන මේ නමරප කැ කර ගන්න ප වග න ගත්ත ඩක්න. ඔබ කෝමාරි මොක කරරිතිව කියන ල දවිය ලකට පයින්න කියයි. අර්ග කියයි මේක කියයි හර උදුනා කියන. මේ හැමදේමත් එක්ක. අබට තේරන් මම කියනක. බුද්ධ පච්චය කියනෙක සිල්ලර වෙනවා. පිගන මානවල ච්චර වසයි මෙච්චර වසයි කියල කියනව ේරු ගන්නයන්න පා. මේ ලෝකේ ප්‍රඥාවන්තය විතරක්නම වයිසට යන්න. මෝඩියොත් වයිසට යනවා ඕක නැත්ත? ප්‍රඥාවන්තේ විතරක්නේ ශාසන මහනවනේ මදගදයා ගන්නේ එක. ත්‍රහේතුකේ විතරක්නේ ශාසනය මහනවින්. සමහරක්ල දිහේතුක ඉන්නක් පුොලවා. එෙම ඉන්නවා. එ ඉන්නවා. එතකොටට. අපි පළමුත දිවියුත්තේ බුදුරජාණන් වහන්සේට මිසක්. ඒත්වන් වහන්ස ස අබෝධි කරපු නාමරූප ධර්මතා වටාගන්න මිසක්. පිරිසිියයක් කෝප පෙන්න්නනල බණන කියෙන්න මිනිසුන්ටනමේ. පැදිලිදම කියනෙකට. හැමතිස්ස උපමාවක් කල්පනා කලත් සවක්න පමාවක් ම කල්පනනා. සර්වක්ඥ උපමාවක් කල්පනා කොල අටමක ස්ර පොතත් තිබ බුදුන් වදාළූපමා කියල. බුදදුම උපමාති සාමාන්‍ය මනුෂ්‍යයක්දන උපමමා ඒ සර්වක් ඥ නැතනි සාවර්දින්න පොළුවන් බුදුරාන් වහන්සේ දුන්න උපමවා කල්පනා කරට. ඒ වචන සිල්ලර් ගාන්ටගේ එපා. ඒ වචන සිල්ලර් ගාන්ට ෙනහම පිට නැතිවෙන්නේ බුදුරජාණන් වහන්සේ පැදිලිදමක් මේ කියන එක. මොකද බුදුරජාණන් වහන්සේ ලෝක පහලවෙන්නත් කලින් වි දෘෂ්ටිති බනි ගලු දන්න වෙති. වද සස්සතවාද හතරක් තිබ්බ ඒකච්ච සස්සතවාද හතරයි අනන්තානන්තිකවාද හතරයි අමරාවික්්‍යේපවාද හතරයි අධිච්ච සමුපන්නවාද දෙකයි පූරවාන්ත කල්පිතවාද කිය කෙනමිවාද වට නේවාද ඔක්කොම තිබද හටක් තර පරාන්ත කල්පිතවාද හතලි සහතරක් තිබ්බ සංඥීවාද දාසයක් තිබ අසංඥීවාද අටක් තිබ්බ නේවසංඥ නාසංියීවාද ටක්තිබ උච්චේදවාද හටයි දිිට්ට ධම්ම නිබ්ානවාද ප ඔක්ොමහතලි හතරයි රුවන්ත කල්ිතවාද දහට පරාන්ත කල්පිතවාද හතලිස් හතරයි ඔක්කොමහදල බැලුහමිත දුෂ්ිහට දෙකක්ත්ති බනි දෝගොල් දන්න්නවදම කියපුවා. ඔබ දන්න දිිට දම නි්බනවාද පහමනවාදක කියෙන්. ඔබ දන්න දකච සස්තවාද හතරමකක්දකින්. ඔබ දන්න දමරාවික්කේ පවාද හරමකක්දක. ඔබ දන්න දජත් සම්පන්නනවාද දෙකමක්දකින්. ඔබ දන්න පරුවන්ත කල්පිතවාද කියන්න මනවාදකින්. ඔබ දන්න දපරාන්ත කල්පිතවාදක කියන්නේ මොක්ද කිය න්න බලන්න දන්නන්නේ නෑන. සමහරක් විට ඒකයි කැෙ කලබල වෙන්නපා. සමහරක් විට පුද්ධපි ගමන් මොකක්ද වුණ කෞ දෙයකා කිව්වා වගේ බනාහන්නෙම මේ දෘෂ්තිවල හිර වෙලා වෙන්න පුළුවන්. පැදිලිතු ම කියන එක අදක ඒක මිනිස් සුනෙමයි. ඔය කාලිදාසගේ කුමාර සම්භාවේ තියෙනවා බ්‍රහ්ම ස්තෝත්‍රය කියලෙ එකක්. ඕහෙම කියවල බලන්නනි එක්තරාකාරෙ ඒවා කියලලා බලනකොට තේරෙනවා මේම කොයි තරම් මුලා දෙකම මතක් ච්ච කපමාමාවක් කිව්ේ. එහෙම නූනොත් ඔබට වෙන්නේ අ එක වේද වාක්‍යයක් වර්දවලා පුරදුවෙච්ච හිඳදු මිනිස්සුන්ට වෙච්ච වැඩ. ඕක කියලා තියෙනවා ආචාර විෂ්නු ෂර්මන් විෂ්න ෂර්මන් මතකයින්නේ. එක වාක්‍යයක් තියෙනවා හින්දු වේදයි එක අර්ථයන්න මේ අජවලින් යාග කරන්න ඕනි කියලා. අ අජවලින් යාග කරන්න අජ කියන්නේ මොකක්ද කෙල බෙලුවට පස අජකයන් එලුවන්ට ආන්න එන එල්ලෝ මරලා ආග කරන්න ඕනි එල්ලෝ මර්ල යග කරන්න ගත්තා. හැබැයි විශ්නු ෂර්මන් මටමතක විදදිරි කියලා තියන ඔය යතෝක්ත පාටේ වේද පොත්තුල ලියපු. ආදි පපුරෂන්ක අදහස වුනේ වීවලින් යාග කරන්න ඕන කියන. හැබැයි අවුදු හතක් ගිල්ල යුරනාාට පස්සේ තමන්ට කිසිීම ප්‍රයෝජනයක් නැති බව තේනමම කිය. හ ගේැහසල් පූජක බවනන්ට විදයක් මේ මොකද කළේ අජ කියනෙ එලුවන් බවට පත් කළලා ආන්න එතනින් සම්පූර් වාකෙම දූෂණයට පත්වෙච්ච වාකයක් බවට් පත්තර ආගමත් දූෂණය වෙලාග අද අද බුදුදහමත් තේමයි. බුදුරජාණන් වහන්සේව අ අද පිළිමියයකින් දකින්න පුළුවන්ද අද පිළිමයක් හදන කෙනෙක් දන්නේ නෑ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මොනොවද කියලා සමහර පිළිම තියෙනවා ඒක හින්ද චිත්‍රටයක් බැලුවයි. අ මේවා තේරුන්ගන් මේවා ඔබ දුරු කරන්න ඒවා දැක්කහම පරපුරුෂ ශක්තිය තියෙන භාග්‍යවත් බුදුරජාණ වහසේ වන මේ මතක්වෙන් සාසනනි පැවිද්වත් උරුම නැති පණ්ඩකස්භාවයක් මතක් වෙනවා. තරද බුදුරාන්හන්ේව දාලාතියනන්න තම මන්ගේ මනසේ ඇඳෙෙන චිත්‍රයට නම් තමන්ට පුරුෂ ශක්තියක් නෑන මංම කියන් ඉ රිස්සරරින්න පිරිමියයයේ මම ඔබට කියන්නම ගාගන්න තමන්ට වලලු දාන්න හිතෙනවා එහෙම එකක් තියෙනව ඉන්දියාවේ එක පිළිමයෙක් දුජාන් වහන්සක පිට දාලාතිනවා කන්නාඩි බුදුරන්හසේ පිළිමට කන්නාඩි දාලාතියෙනවා ඇයි කියලා බැලුවහම තමන්ගේ බිරිඳ මැරීලා ඒ රජා බිරිදව මතක් කියෙන බුදු පිළිමයක් කදලා බිරිඳ දාගිෙන හිටය කන්න්ාඩි දෙකේ ප්‍රමාණ විශාල කරලා ධාතු වෙනුවට කන්නාඩි දෙක නලේ නිදන් කරලා ආගද කන්නාඩික නිදන්න කලා ලොක කන්නාඩක අකෘතිය පිළිමිට පැටලවා ඒ අ රජතුමාගේ මනසේ මැවිච්ච මනෝ විකාරයක් මිසක් බුදුදහම නෙමයි එතකට ආද? අද සමහරක් විට තමන්ට හැගෙන හැගීම බුදු පිළිමිට න ගන්න ගියත් කෝ දෙතිස් මාහා පුරුෂ ලක්ෂණ කෝ පුරුෂ ලක්ෂණ අද පිළිමයක් අරගෙන බලන් මං පිළිමයක්ක් ගාවට ගහම බලන්න දෙතිස් මහාපුරෂ ලක්ෂණල දෙතිස්මහාතියා පුරුෂ ලක්ෂණ පහක්වොත් ඒ පිළිමිවලන සාධාරනණ යර මිනිස්සු සමහරක් කලවට පෙන් පෙන්ෙම නිට නාත පුත්‍රරේග පින්තුරය පින්තුරක් කියන එක පෞත්නෑ සමහර පිළි තියෙන අපිට කටවරද ගන්න. ඇමතිනේ පව්පුරෝගන්නේ පිළිමේදිහා වචනයක් හරිකයලා. හැබැයි සම්පූර්ණෙම්ම මගේ පින්ංගුතුල අද ගිහිල්ල නිකමට අන්තර්ජාලය හොයල බලන්ඩ දුස්කරක්ක්‍රය සමය පත් බුදුරාන් වහසේ මංගතන අ යනවේ පිළිබල සමහරක් පිළිබල වා ගහි ැ කියලා වැලක් නැ පිගතු ල ඩැක්න මනවර්ද කතා කරන්න. මනස්ස තියනව නම් කරුණා කරලා. මනසින් මේ බදුදහම කියනක තේරු ගන්නඩ ඕන්නනම් මේ බදුදහම අපි රකිින් ෝනනි සීමාව රකිින් ඩෝනි. අපි ඕරෝරක් කෙනගේ හිතලු ශ්‍රද්ධාව නෙමයි ුදුරජාණහසේ පනෝප ස්‍රද්ධාව ශ්‍රදධාවෙන්ඩෝන. ගරු කළ යුත්තඒ මම දම්ම විජවාහසය කියන වචනයට නෙමේ ඔබ බලන්න මේ මම කියනෙ ඇත්තද කිය බුදුරජාන් වහන්සේගේ බෝධි අිසද්ධන්තීති සත්තා බෝධ බුදුරාණ වහන්සගේ බෝධය මැනවින් වටහගන්නවාද අම්කිසි කෙනෙක් අදහගන්නනවාත් එයාට ශ්‍ර්ධන්තිය කළකින් බලන්න මේ නන්ත කිය යම් කිසි කෙනෙක් එක පාට්ටම අපිධරමය හොඳ නැතයි. නාමුරූ පොහොඳ නැත කෙකි වට පැස්ස අනේ සාදු සාදදු හොඳනය කියලා යිංකරන්න ැතුව පිරිික්සන් මේ මාර වැඩක් වෙන්න පිගතු නිස්සරාට ඇත්තට වම් මේගැන් අපි මේ බණ කිය කරන බොරුවක්ද කියෙලත් මට හිතෙනවා. කෝ කවුරුත්ම මේ වහන් නැත්්ද. කවද අපිට ආරාධනා කරන්නද කොට මේ බණට. කාටහත්ම මේ වලුවට යන්න ඇත්්ද මිනිස්සු මේ තේරුම් අරගෙන තමන්ගේ රාමෝ කඩාගන්න ඇැද අපි මොකද මේ කරන්න ඔගලු සාමින්න් වහන්සේලා පාවිච්චි කරන්නේ ඔගලන්ග මියගේ ඥාතියගේ නම රේඩියකය කියෝ ගන්නද. ඔගලු සමන්හන්සේලා පාවිච්චි කරන්න ඕගල්න්ගේ තොගලන්ගේ රූපේටේෙදා ගන්නද. ඔගල වාමන්හසේ පාවිච්චි කරන්නේ ඔගලන්ගේ පුුණ්‍යාල මෝදනාව තඩ්ලෝව හැක යා ගන්නද. ද ධර්මාබෝධය කරන්න. ධර්මා බෝධය කරන්න පවිච්චි කරනවා නම් එෙන්න්නම ෑලි මෑලිගති කගන්න. මෙ ෑලි මෑලි ගති කඩුවේ නැත්තන්න. අයස් බේදා දුෘති්‍යය චිත්තවාරයෙන් කය බිඳිය දෙවනි හිතවෙද්දිම නිරේෙන් බත්තෝ කියයැයි. අතිපටිය නිරේ නිබ්බත් වෝ කිය නිරේපුදුුණනා කියයින දේවදත්තයි. දෙවදත්තරහෙම වන අස්්ට සමාපත්ති පදවාගෙන හිටියේ. අ අවසානි දෙම කොදුණේඒ සංගබේද කර්මය කරලා. දෙවනි චිත්තවාරයේදම නිරේපුදු රාපි. කෝකාලික බලනම පුංචි දේව ම් දදුහමුදුරු ළඟ ඉඳදලන අර අග්‍ර ත්‍රාව කතුන් හසලා උපාදිිත් මේ ආක්ටෝස පරිවක්ල පදු නිරී ඉපදුනා කියසඉපත් කරනු. මේවා ප්‍රඥාවන් වටාගන්නේ නැතිවනොත් පල් දෙවී ඉන්නවෙයි පොට්ට පාද කියන එක්තර දර්ශනක එකේ කාලේ හිටපු බුදුරණන් වහන්සේළඟටවා බල නැවිල් අහපු ප්‍රශ්න ස්වාමීී සඥා පුරුෂාගේ ආත්මේද නැත්ත සංඥාවත් ආත්මයත් දෙක් බල ප ප්‍රශ්නව ේනවාදක උත්තර පැත්තකරදන් දුරන්හන්සයන ආත්මකි කියලා දහස් කල ොක්ද පොට්ට පා නැව පට්ට පාද පෙළතුරු දෙෙනවා. මේ සතරමහා භූතියන්ගින් ඉපදිච්ච. කබලින්කාර ආහාරය අනුභව කරන්න ආත්ම යන්නින් අදහස් කලා කියන. බුදුරන්හසයානෝ. ආත්ම යන්නින් ඒවගේ රෝපයක් සලකන වනං සංඥාවත යාත්මයක්ත් එකක් නැවී දෙක්. මොකද වෙනවෙන සංඥාවපදනවා. පළමෝ පැවිති සං්ඥාව නිරුද්ධ වෙන. එනිසා සඥාව ආත්ම නොවන්න බව වටාගන්න පුුව. තරන්නකු මේ සාකච්ඡා යද ඔගොලන්ට ඕවකිවත්? මේ ඕහකි ව හම්මුව ගැමරු බනක්කව අපපුේ හාමුදුරුවන්ගේ බනහොන එහන මේ මැකවූ මං ඒර හීනින් බුදුරන් වහන්සේෝ දැක්කා ආ සාදු කියන සාසාසා. ඔන්න ඔකුලු සාදු කියනත වැරදිලාවත් මේ ධර්මතාවයක් පිළිබඳව බනක්කිව වෝත් සාදු කියන්න තිය ගෙදරහන්න තමතක වවා සමාරක්කන පිගතු මේ යිනවාන මේ හොදරග මට ඕනි මේ පවතින රාමන් ලීටගන්න අප රාදි අපර මේ බනටික කියනන්නේ ලේසිෙන් නෙමයි හොඳටහගන්න මේ බනටක කියන්න මහපුදුම කැපකිරීමක්ස්වාවින්හන්සමක් සිි කරන්ඩෝ ංදන්නේ අනිවාරයෙන්ම සාමාන්‍ය ජීවිතයට ඩ එෆට් එකක් වේගයක් චිත්ත බයක් දාාලතමයි බටික කියන්නේ ලේසි නෑ එනිසා මේක වටහගන්න ප්‍රඥාවවිදි කරගන්න නම් ම හිතන නිවාර්යම රාමුවෙන් ගැලවෙන්ඩෝ. ඔබ මරණයට බැයන කෙක් නෙයි ඔබ මරන සතිය කල්පන ක ෙ බවට පත් ඩ. ගේයක් හදන්න නකත් බලන කෙනෙක් නෙයි ඔබගේයක් හදන්න ැනක් බල කෙනෙක් බට පත්බෙන් ටු. ඔබ දරුවටස්වා ද කියලා මෝු තියාගන්න කෙනෙක් නෙමයි ඔබ දරුව සත්පුරස බූමි පිහිටව කෙනෙක් බටත් කෝ කෝවා. යන්න කැලනිි පන්සලට කියනවට යන්න ගීල්ලබන මිනිස් මොකද කරන්න කියලා ස්ටූල එකක් ගෙදරින් අරගෙනවා තියාගන්න නොකො යරි පන්සල් බූමි කෞරුහර ලියපු පරිප්පොතක් ගන්නවා මංම කියන්නේ. ඒ තියන රන්ව පාටි දල්ලන බෝතියේ නිල්වන් පාටිං දල් කෝම කියන කියලා ගෙදර යන්න.ෝ නිවන කබුදුදහම මොනදාබෝධ කර කෝත් සත්ත පුදගලලාත්ම භාව දුෂ්ටිඩ පුතැන. ඒක තාලට කිව්වා කියලා තාලට සාදුකිව්වා කියලා නිවන් යන්නබෑ. නිවන සද අවබෝධ කරත යුතු ධර්මතාටියර එක කිව්වේ බුදුරාන් වහන්සේ. ධර්ම දේශනාවට මාත්‍රකා කළගා දම්ම දීපා භික්කවේ විහරත දම්ම සරන නනං්‍ය සරණ. කිසිම දෙයක් මත්ත පිහිට අන්නපා බදුරජාණන් වහන්සේ දේශනා කරව ධර්මය සරණ පහිටන්න. ධම්ම දීපා භික්කව විරත ධර්මය දූපතක් කරගෙන ධර්මය උඩ වාසය කරන වෙනනතන පිහිටියොත් කිසිම දවසක ප්‍රතිපලයක්ක් ල ගන්න පට මක් වන්නේ. අද මිනිස්සුන්ට ධර්මය සරක් වෙලානෑ පින්ගත් මනිසු ධර්මය දන්නේ. මිනිස්හොහ ධර්මද. නිසුට රම න්න ප ධරමය දගන්න සමේ රාමෝ කඩනත් ලේසිනෑ ධර්මය කියන්න මිනිස්සුන්ට ධර්මය තියෙන් මේ වසංගත කාලයක් දෙවගොල්ලු හිතන්න එක ස්වාමන්හන්සේන පටන්ගන්න කියන්න මොකද්දම මේ කාලේ හරරි අමාරුවයි එ නිසාගේෙදරනම් වග කරන්න පටගන්න හමයි අරකයිමේකකාක පිත්‍ර ම කාටඩ සංසලට අරමුන් කරනවේ මොකදම ගොඩාක් කවෙලාට වෙන ධර්ම දේශනමට හන්න වෙලාවක් අඩුවයි. වැත් එක් ම කරගන්න ේවල්ලක් එනිසා මන්දන්නේනෑ වෙන වෙන චනල්ල මේ චනල්ල කවුරුවරි එහම භගා ගැන කියනවාද කියන්න මට කියනවන ඒත්කමක්නේ එතකොඩ අපි ඔක්කල එකතු වෙලා වගාවගෙනද කියන්න ඕෝනි උදාාරයකට මත් බණ කියනවා කියති මි පපදලාතිය කිරලබන මම ඇන්තරම වගව ගැන දන්නෙමනෑ මංමනාද කියන්න ැ දන්නවා බදුුවන්න බුදුරන්නහසක ධරමේ දන්නවා. නාමරූපයන්ගේ පැත් නමරූපයන් නැත්මදන්න නාමරූපය සංසාරට අන්න හේතුව දන්න හේතු නැතිකරව කල්ල නාමරප ැවීමෙන් ලබන්න නිරෝධ නිර්වාාණය දන්නනවා. එනිසා ඇටික්කියෙන්. ඒටිකහන්නෝනන අන්න ඒගෙන ගන්න ේර ද සාරටම හැදීම කේරද නමේ දෘෂ්ටි රම රාම ලෝගන්නපේ නැත්තන් අපපෝතේර ෑැන කෙල කටහාගෙන කාංගන්න. අපි එෙමරමුමෙන් ගලෝගත්තා. බොහෝ අය ඉස්සල්ලා අභිධර්මය ශ්‍රවණය කරපු නැති අය දැන් අභිධර්මය හනු ඉස්සරහිච්ච නැති අභිධරම දේශ දැන් දේශනාාවෙන ඉස්සර කියවිච්චි නැති නාමරූප පිළිබඳව දේශනා දැන් දේශනාාව වෙනවා මෙ අපට සතුරට කාරණ දැම් බලන්න අද පෝය දවසක් ගත්තාම තාක්ෂණය හර කීදෙනෙක් පෝය දවසට සජී විකාශයයක් කරන තම තමන් ස්ථානව ලනි ඳන්නේ මෙවසතුරට කාරෙන තමයි විය යුත්තේ අවිස්සරහට වතවදේවල් ලැබයි අද අිධරමය පිළිබඳව ග්‍රෝප් හැදිල මට මතකයි මංගොයි පලවෙනියටම මහුණු පොතේ දධර්මගට ලෝට උත්තරලියන්න පටන්ගත්ත කාලෙ අබිධරමය කියන වචනය ලිය වෙනකොට යම් තැනක දෙදහක් විත රැවිල් එක පාර අදිිරම බුද්ද වාශසිිතනම අිධරම ද්භාෂනව පිගතති ඔ විශවාස කරන අද අපි ලැබෙන සාසනික අධ්‍යාපන රටා තැම්ට වගකව යුත්තෝ මේ ගැ අවධනිය මුණ කරලා තියෙන නිසා මොහොද ඔබ හොඳ උපමාක් කියන්න මේ අනාගත වේශනය තේරුම්ගන්න මම දෙදහස් පහලව මහන වෙලා දෙදහස් පහලවේ ලි්වා එක්තර විභාගයක් කවිිධරමාචාරය කියලා මෙ අබිධරමාචාරය ප්‍රශ්නයට පේපරකට ප්‍රශ්නයක් කාල තිබ්බ අබිධරමී බුද්ධ භාෂතයක්ද නැද්ද ඔබේ මතයට කරුණු දක්වන්න පිගතන ම මේ ප්‍රශ්නයට උත්තර ලි්වා පිටහ තක්. යි සියර්පිට හතක් ලිවූ මේ ප්‍රශ්නය හන්න ෝන හෙම නෙමයි ඒ ප්‍රශ්නය හපු අය එනිසා ම ප්‍රශ්නේ දල ලියල අසානි ආයතතිව ම ම හිතුව මට මේක ලකු ැෙනක් හැ කිය න දකු ලබුණන අවසාහිදි ම ලිව්වා මට මේ ගැන තියෙන කියන්න තවකරුණු තියෙනවා. අවශ්‍යනා මාව හම්බ වෙන්න කියලා ලකුණ ආවත්්‍යකයි මට නාවත්්‍යකයි හැබැයි ලකුණකට ලෝප කමේවත් ලකුණකට හස අයවත් බුදුන්ගේ ධර්මය පහත් කරන්නේ හැබයි මං ඒවගේම කල්පනා කරා මංමගේ කටම හවලා අතම හේවලා ඕ අිධරම භාෂතය පසු කාලිනිකක් කියලට උන්න ඕය පුඩින් පල්ෙන් කරනන් දෙක් හහිඳගෙන කියන්න පුළුවන් දැන්ව කිය නැත්තුවාගේ. කහතවත්තුූප කරණ ලිවේ පස්සෙේ ඇයි දන්නේනෑ බදුරාන්හන්සගේ නයාව කියන්න. ඒ නයික්‍රම ආවේ කොතන්ටද කියන්න දන්නේනෑ කොහමද ිෙෙන්න්නතු ආාවේ කියන්න දන්නේන. බුදුරන්හස කතවත්වේ නෑ ති කියල තියනවා කොතනද කියල තියෙන්නේ කියන්න දන්නේ. ම්මංගනය ගැ දන්නේ භංග ගැන න්න හතු කතාව ගෙන දන්නේන පු්ගල ප්ඥක්්ය ගැද යමක ගැන දන්නේන කතාවත්තු පට්ටාන ගැන දන්නේ නෑ අිධර්මී බුද්ධ ාතයක්න මේ කලක ඇයි දෙව ලෝගෙනකවේරි එහනම් සීලේ පතික්ට එන රෝස ප්ඥා කියනකත් දෙවි කෙනනෙක්ට කියන දෙව කනෙක් නැවි ලැහු ඇයිසි මදන් කරවන්නේ පතු බුදුගුණ බුදුබන ිය ෝකත් මනුශ ලෝක දක් ම මේ වටාගන්න පුළුවන්කම ලැබෙනතා තේන මම්ම කියන එක ඒඒ පරිහහාන අද වෙලා යන වෙමින් පතින නිසාම රත්තරම් පිග තුල්ලා කිසිම වෙලාක් ම කියන්නේ දම්ම විජිය ස්වාමන් හසකි පස්සේෙන්ව එන්න පා වැඩක්නේ එහම වැඩක්නේ අපරා දෙයක් හදීසිවත් උගළු හිතන්න කු දම්මජු සන්සේට මාරයක්ක වුුණ කියනවෙන්න විකාර කියීවන්න ඔගොල්ල මන් කියන කියනීමට සහද හ කියන්නේ පස්සෙන් එන්නා ධානටික දීල ප්‍රත්්‍යටික දීල පිළිවෙත්තිික පුරාගන අවශකා ල්සර ගොල යන්නේ. අපි ඔබට කියන්නේ ධර්මය ඔබි ටන ම ද ස ස්ර දල පේන ලොක තර්තක කියඇද මන් හම ලාම කියන තාවක්. මේ අතාර්ථය ඔබට දැම්මං කිව්වට මේ අතර්ථය අබෝධ කරගත්තය බුදුරාන් වහන්සේ එනිසා. තුල යම් ප්‍රාධයක් පහළු නාානම් ඒ ප්‍රසාධය බුදුන්ටම වේවා අන්සේ නැත්තං හරි පුදුමයි මේ වනේ උන්හන්සේ තමයි හැමදේම අවබෝධ කළේ ති මේවා දැනගන්න මෙම දැනගත්තොත් ඔඩට අනිවාර බුදුරන්හසක ශසනය ප්‍රතිපාලයක් නිලාගන්න පුළුවන්කම ලැවී එහෙම නැතිවුණු නිකම් තමතවන්ගේ හිතළු කියවන කාලෙන් කාලෙට පහළවෙලා බුදුරන්හසක දර්ශනය අතුරදහන් කරවන්න සුළු වචන භාවිතාවන් ගහම්බීරූ නිර්වාණය අහිමි වෙන. පරම ගම්බීර නිර්වාණය අතහැරෙන නිවන් ඩකිින් ඕන සමාජයක් දිවියලෝකවලට දක්වන්න. නිවන් දකින්න ඕන සමාජයක් සංසාරකට දක්කන්න නිවන් දකිින් ඕනි බුද්ධ සාාසනයක් පූජක පූජාවන් තුළ හිරකරපු නිකම් තාලෙට සාදුකයකකිඉන්න අඥානෝිකක් බිහිවෙයි. දර්ශනය වටහාගෙන ප්‍රතිපත්ති රජුභාවය වටහාගෙන්න සුපප්‍රතිපන්න ජ පටින්න ඥාය පටින්න සාමීචි පටිපන්න ගුණ මනාවන් දුරගෙන සංගෑ වැසරු කරන ස්වක්කා තකාලික එහි පස්සක ආදී නෛරයානික ගුණ තියන බදුරාණ්හන්සකේ ධරම පණිතිය ජීවිතයට වටහාගෙන අරහං සම්මා සම්බුද්ධ භගවා කියන මේ බුදුගුණ වලින් යුක්ත බදුරාණහන්සේව දෙකපු ශ්‍රාවකයෙක් බවට ඔබට පත්වෙන්න අවශ්‍යතාව යක් තිේෙනවා ඇසු කරන් පිගතනනි පරමාර්ත ධරම ධම්ම විාදී සම්බෝජ්ජංග ඔබොතුළ ඩෙන් ඕනිඒ බොද්ජංග ධර්ම වැඩනකොට ඒ වැඩෙන්න සන්තති කෘති්‍ය ආරම්මනාදී ගන කඩෙන් ඕනිඒව කැඩෙනොකොට ඇතිවෙන නාමරූප පරිච්චේදාදදී ඥාන සම්මස්සනාදී ඥාන උදයහවය භංගානු පස්සන බයිත පට්ටා නාදී ඥාන කෙලවර ලබන්න පුුවන් සංකාර උපෙක්කා ඥානී වෙනකං වර්ධනය වෙන්ට ඕනි සමාියය සමාධිය කියල ඇස් දෙකවාගෙන කවරුත් ගාන බටනලාවලට සාදු කියන්න නෙමෙයි. කවරුත්තාලි කියන සින්දු ගීතිකාවලට සාහදු කියන්න නෙමයි සාමාධියයනම් සමාධිය කුසලාරම්මණයක හිත හිරවෙලා ඒ කොසලාරම්මණය තුළින් උපදින විතක්ක විචාර පීත සුක එකක්ගතතා කියෙන චෛතක දරමයන්ගේ ක්‍රියාකාරිත්තේ මත විඳි අර්පණ සුවය තමන් විසින් බලහත්කාරයෙන් තමත්ෙනෙකුට පටෝපපුපචර නිමිති නෙමයි. තමන් විසින් මණ්ඩලයකින් උකාාගත් උග්ානිමිත්ක් හග ිත්ක් වට පත්රගත්තු නිමිතු පදවාගත්තු චා මාමධයක් ඇති ඇස් දෙකවාහගෙන තවත් කෙන කියපු වාකයක් කියයෝකන්න ගිරව නෙමයි බුදුරජාණන් වහන්සගේ ධර්මය මනසිකාරය කරන ්‍රාවක ප සගවතු බුද් සාසන තවතවත් නිවඳදකින්න බලාපොරොත්වක් ඇතිවිය කටයුතු කරනවනම් පාසය කරනවා නං මාමී කියපු ධර්ම ධර්මතා වශයෙන්ළ කරුණා කරලා. පවතින රාමුවෙන් සමාජ මතයෙන් එලියටෙන් අත්ත දීපාභික්ක වේ විහරත අත්ත සරන තමට තමන් විතරයි න්‍ය සරය වෙනත් කෙනෙක් පිට කරගන්න යන්නපා. අඩම බුදුරාණන් වසේ බුද්ධ ක කියලවත්කව වෙන තැනදි සංග කියල හොත්කිව වෙනේ ඊ ළඟට දෙවෙනට භාවිතා කළ වචනය තමයි ධම්ම දීපාභික්කවේ විහරත. ඔබට ඔබ සහ ඔබැසුරු කරන ධර්මය මිසාක් බුදු කෙනෙක්ටත් පුළුවන් ඔබට පාරපෙන්න්න විතරයි එනිසා. යා ද ස් ා් විදිර න්දෙන් ගතයට ඇන්නනතුව දේශය ගතයට යන්න නැතුව යතහර්තය වටහාගෙන එතර වෙනවා නම් ඔබට මෙ ධර්මදේශනාවේ සඳහා මහත්තුූපකාරයක් බාට පත්වෙයි. ඒ සඳහා මේ ධර්ම දේශනාවත්වට ඒ අන්ත පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කෙල ප්‍රාර්ථනා කරමින් අදට කාලවෙල්ලාව අඩ්ඩුනිසා සධර්ම දේශන අාවසන් කරනවා මිනිස්ස මදාම මුලා වෙලාන්න රාම ඇලියයට ඇවිල්ලා එරාමු ගලවකින සත්‍යය පහිටලා බුද්ධහට තැනදීලා යතාාර්ථය දකින මිනිසුන් බවට පත්යෙන් ොට අවශ්‍ය රජබව උතුම් ධර්ම දශනාව තුළින් සකස් වෙන මානසික ශක්තිය තුළින් චෛතසික ධර්මයන් පෝෂණය බවට පත්ේවා උතුම් නිවනිින් සුවසේමනිි වේවා මේ කුසල් පාරමී වේවා කියල ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනවසන් කරන්න අද දවස මේ උතුම් ධර්මදේශනාව ලක්වසිලුව වැසි බොහෝ දෙනෙක්ට ස්්‍රවණී කිරීමට අවකාශය සලසාදමින් ධර්ම දේශනාව විකාශන දායකත්වය ගැෙන කටයුතු කරන බව සේපත් කරලා තියෙනවා වැලිගම මිදිගම පදිංචි එන්නේ නන්දනි ෑනයන් කෙක් සුභාශනය දිහිනය තුළ පවුලේ පිරිස අරමුණන් වශයෙන් සීපත් කරවතිය එඒ නන්දනි මෑනියන්ට කඒෙක් සුභාෂණ දිීීමට තු ශරපතාාවට චමිලයට දූ දරුවට . రోగాత ాత ా ර ද ස. మ ర දේశ සිද్ධ කරන බව . గ ిం ాత రදි. දවස රස්කරගන්න යෙදනු ල ක්ති ඔන් ප්‍රාථන රදදි තමන්ගේ නම ලම හි ද න්ටම පින් න දන් වා සසාරජීවිතේ ස පත් ාව පත්තු තුම් තු ර ති දරම බෝද වී තුම් නිවනිින් ුවසේ මනිවෙෙන්න්නට මේ කුසල් හේතුවේවා පාරමී වේවා කියිල කවුරුත් සාදෝ කිය ප්‍රාර්ථනාවක් කැරි කරගන්න. ගේ ද ප ුණ ඩග ා න ෞදධියින් ත් ක්ෂ රගන ොර තර බයන සැර ද න්න ල් හේතු ප ර ද ති රගන්න. ර ගම් රක් ෂර ක් ල ව ප ෝද කරගෙන. වලව සැසත්වා දෙවියන්ද පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ දහතු සූසේ ක්ෂා කරගෙන තුන් නි ස ේවා මේ කුසල් පාරමී වේවා පාරමීශක්තියක් වේවා පාරමී දම්පිරේවා කර ප්‍රාර්ථනා කරවා. එහම ප්‍රාර්ථනා කරමින්නද දවසම ධර්ම දශනාවසං කරන්නට දෙවියන්ට පින්හන මෝදන් කරමු අමත් සමගම ධර්ම දේශනාව සංකිරීමට. එත්තාාවත්තාච අම්හෙහි संभतं पुण्य संपदं सब्बे देवा सब संपत्ति सिद्धियावता चमहे संभतं पुण्य संपदं सब्बे भूता अनुमोदन्तु सब संपत्ति सिद्धियावता चमहे संभतं पुण्य संपदं සබ්බේ සත්තා අනුමෝ දන්තු සබ්භ සම්පත්ති සිද්ධිය හැමතනික්තම සම්මා සම්බුදු දෙනෙන් දෙෙන ව්‍යාකූලවන මිනිස් සිත්සතන් අමිල නිමල බුදුතහාමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙති ර්මතක්ෂී අද ධර්ම දක්ෂිනාවට වැඩම කොටවදාල ලස්සනකම ආරන්න්‍ය සේනාසනාධහිකාරි අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය ත්‍රපිටකාචාර්ය ප්චපාද කිරුලපන ධම්ම විජේස්වාමීන් වහන්සේට නිදුක්නීරෝකි චිරජීවනය සල්සේවා ඔබ සැමට තෙරුවන් සරණයි.